හරි හොඳයි දරුවනේ අපි එහෙනම් පටංගමු පන්තිය අපි කතා කර කර හිටියේ කලින් සතියේ Python ගැන කතා කර කර හිටියේ එතකොට අද අපි කතා කරන්න යන්නේ මේ Python වල තව data structures කීපයක් ගැන ප්‍රධාන වශයෙන් එතකොට අපි කතා කරනවා tuples dictionaries ඒ වගේම list සහ set කියන data structures data types ගැන අපි කතා කරනවා. ඉතින් Python වල අපි දැනට කතා කරා සාමාන්‍ය විදියට කොහොමද integers floating point numbers ඒ වගේම boolean එකක් logic data types strings නැත්නම් character data types කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක අපි මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඉතින් එතනින් ඉස්සරහට ගිහිල්ලා අර simple data type වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඕගලන්ට මගේ screen එක share කරන්නම් IDLE එක තියෙන. හරි. මම හිතනවා මගේ screen එක ඔයගලන්ට පේනවා ඇති කියලා. පේන්නේ නැත්තම් චුට්ටක් අහන්න ඕන. පේනවද? हेलो पेन होने दो बोलो पेन ही नेता पढ़ा कता कला किया नॉन है हरी कता करने भाई ने तो कता करने मार्टक बंदा ने उगलन ड मावे है ना उधर नेता किया ला दो बोलो कता करो तमा मम्मी का दान्ने अभी किने किंग हल्ला बाला मुद्दे मार्टक किया ना बाला ना काउ द मित्मी किया ना बाला नॉट मावे है ना उधर එහෙමනම් අනිත් අයට තැහෙනවා ඇති කියලා මම හිතනවා. හොඳයි. එහෙමනම් දැන් මම මගේ ස්ක්‍රීන් එකක් පේනව නේද මෙත්මි? පේනව නේ? හරි. IDLE එක අපි පාවිච්චි කරමු Python. හරි. මම දැන් Python IDLE එක ඕපන් කරගත්තා. ඔයාලට දැන් පේනව ඇති IDLE එකේ මම අර පරණ data type ටික චුට්ටක් මතක් කරලා ඉන්න මේ දවස්වල නිවාඩු හින්දා ඔයගලන්ට අමතක වෙලාද දන්නේ. ඉතින් x සමානයි 10යි කිව්වොත් මේ 10 කියන data type එක මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට මතක ඇති. නැත්නම් number එකක් දින type එක මොකක්ද කියලා ඇහුවොත් ඒ කියන්නේ integer data type එකක්. ඒ වගේම විචල්්‍ය නැත්නම් variable එකේ නම දීලත් අපිට අහන්න පුළුවන් type එක මොකක්ද කියලා. x කියන විචල්්‍ය මොන වර්ගයේද කියලා ඇහුවොත් එයා අපිට කියනවා integer පූර්ණ සංඛ්‍යා. ඒ වගේම මම ඇහුවොත් type එක දශම හතර වගේ එකක එයා කියන එක floating point දශම සංඛ්‍යා කියලා. ඒ වගේම මම අහුවොත් මට කියන true කියන data එකේ type එක එයා කියනවා true 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 කියන data type එක අහුවොත් එයා කියනවා boolean logic data boolean කියලා කියන්නේ true false. ඊළඟට සත්‍ය අසත්‍ය ඇත්තනත කියන එක ඒ වගේවා බූලියන් වලින් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අහුවම ඔය තියෙන simple data types. හැබැයි අපි අද කතා කරන්නේ ඊට චුට්ටක් එහාට ගිහිල්ලා list, tuple, dictionaries සහ set ගැන. list එකක් කියලා කියන්නේ අපි තමු marks කියලා list එකක් තියෙනවා. අපිට මේ marks list එකේ list item ටික mark list එකේ මම list item ටික දාන්නම්කෝ මෙහෙම marks කීපයක් තියෙනවා. හරි. දැන් මේ marks කියන්නේ මොන data type එකද කියලා අපි අහුවොත් type එක මොකක්ද කියලා අපි අහුවොත් marks කියන data එකේ එයා අපිට කියනවා marks කියන්නේ list වර්ගයේ data එකක් කියලා. ඉතින් list වර්ගයේ data වලින් අපිට අහන්න පුළුවන් ලිස්ට් දැන් සාමාන්‍ය එකක් වගේ නෙමෙයි සාමාන්‍ය data එකක එකාගයයිනේ අපි දාලා තියෙන එකාගයක් තමයි සාමාන්‍ය විචල්්‍යයක දාන්න පුළුවන්. මේක හරියට අපි හිතමු කෝපයක් කියලා. කෝපයකට එක වෙලාවකට දාන්න පුළුවන් එක්කෝ t නැත්නම් plane t නැත්නම් beam එකක්. එක වෙලාවට එකයි දාන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් අර ඔයගොල්ලෝ දැක්ලා තියෙනවා ඇතිය සමාන කෑම අරන් යන basket තියෙනවා මේ තට්ටු කීපයකට බෙදලා. ඒ එහෙම බෙදලා තියෙනේ වෙයි අපිට ව්‍යංජන කීපයක් අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්සිල් බොක්ස් එකක් ගත්තම මේ පෙන්සිල් බොක්ස් එකේ පෙන්සිල්ස් ගොඩක් අරන් යන්න පුළුවන්. ගොඩක් දේවල් එකපාර
අරන් පුළුවන්. ඉතින් ඒ වගේ වට අපි කියනවා මොකද්ද මේ collection එකක් variable collection එකක් සමූහයක් අපිට දාන්න පුළුවන්. ඉතින් list කියන්නේ ඒ වගේ අපිට අහන්න පුළුවන් මේකේ කොච්චර දේවල් තියෙනවද කියලා අපි ඒක අහන්නේ len කියන function එකෙන්. len කියන ශ්‍රිතය පාවිච්චි කරලා අපි අහුවොත් marks වල කොච්චර data තියෙනවද කියලා එයා කියනවා හතක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි මේ list එක කරන්න පුළුවන් මේ එකෙන් එක element ගන්න පුළුවන්. මම කියනවා marks වල බිංදු වෙන element එක දෙන්න. අපි කොටුව අරන් ඉතල තමයි කියන්නේ marks වල බිංදු වෙන element එක. එයා කියනවා marks වල බිංදු වෙන element එක කියන්නේ 34යි කියලා. ඊළඟට මට කියන්න පුළුවන් marks වල බිංදු වෙන element එකේ සිට 5 වෙනි element එක දක්වා දෙන්න කියලා. එතකොට එයා බිංදුව 1 2 3 4 කියන element අපිට පෙන්නනවා. 5 වෙනි එක පෙන්වන්නේ නැහැ. හරි. බිංදුව 1 2 3 හතර කියන එලිමන්ට් තමයි පෙන්වන්නේ. මං කිව්වොත් බිංදුවේ සිට හත වෙනකන් එලිමන්ට්ස් පෙන්වන්න කියලා. එයා ඔක්කොම එලිමන්ට්ස් ටික පෙන්වනවා. බිංදුව 1 2 3 4 5 6 කියන එක. අවසාන එලිමන්ට් එක තියෙන්නේ 6 වෙනි එක. හරි. දැන් මේ 7 කියලා කිව්වට 7ට යන්නේ නැහැ. අවසාන එලිමන්ට් එක අපි ගණන් කරන්නේ අපි නම්බර් කරන්නේ 6 වෙනි ඉන්ඩෙක්ස් එක කියලා. මොකද පටන් ගන්න එලිමන්ට් එක තමයි බිංදුව. බින්දුවෙන් පටන් ගත්තම බින්දුව 1 2 3 4 5 6. ඉතින් ලිස්ට් එක අවසානයේ දක්වා print කරන්න විදි කීපයක් තියෙනවා. එකක් තමයි මම print කරොත් marks කියලා එයා මුළු ලිස්ට් එකම print කරනවා. ඒ වගේම මම print කරොත් marks වල කොටු වරහන් දාලා මැද්දින් colon එකක් දාලා. එතකොට මම කියන්නේ මුල කියන එක මම දෙන්නෙත් නැහැ, අග දෙන්නෙත් නැහැ. මුලයි අගයි සඳහන් නොකරොත් මුල බිංදු වෙනුත් අකට අන්තිම එකත් අරගෙන එයා මේ ලිස්ට් එක print කරනවා. ඉතින් මම මේ විදියට මට කියන්නත් පුළුවන්. මට කියන්න පුළුවන් මුල බිංදුවයි අග 7යි කියලා කියන්න පුළුවන්. අපි අගය දන්නවනේ. එතකොට බිංදුවේ සිට 6 දක්වා මේ ලිස්ට් එක print කරනවා. ඒ වගේම තව විදියකට මට කියන්න පුළුවන් මුල බිංදුවයි අග length of marks. මේ marks කියන එකේ length එක දක්වා අගට යන්න කියලා මුල බිඳුවයි අග length of marks ඒත් එයා list එකම print කරනවා. දැන් එකම දේ කරන්න ගොඩ විදි තියෙනකොට අපි පොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද exam එකේදී අපෙන් එක එක විදියට අහන්න පුළුවන්. දැන් මේ මෙතන ඉඳන්ම මම යන එකම ටික බලන්න. print marks වල මුලයි අගයි නොදී print marks වල මුල බිඳුවයි අගයි 7යි විදියට මුලම එකයි අගට දෙන්නේ මොකද්ද? අගට දෙන්නේ අග අපි දන්නවා බිංදුව 1 2 3 4 5 6 වෙනි එලිමන්ට් එක තියෙන කියලා. අපි 6 නෙවෙයි දෙන්නේ අපි 7 කියලා දෙන්නේ. ඒ කියන්නේ length එක. එහෙම නැත්නම් අපිට දෙන්න පුළුවන් බිංදුවේ සිට length of marks දක්වා. තවත් විදිහක් තමයි අපිට කියන්න පුළුවන් මුල දෙන්නේ නැතුව length of marks දක්වා. ඒත් print කරන. තව එකක් තමයි අග දෙන්නේ නැතුව අපිට කියන්න පුළුවන් මුල බිංදුව විතරක් දීලා. ඒත් එයා ලිස්ට් එක print කරනවා. ඉතින් මුල පටන් ගන්න තැන කියනවා අග කියන්නේ නැහැ. අග කියන්නේ එතකොට ඒ අවසානය දක්වා යනවා. ඒ වගේම තව මට කියන්න පුළුවන් මුල දෙන්නෙත් නැහැ, අග දෙන්නෙත් නැහැ. මට කියන්න පුළුවන් එකින් එක print කරන්න කියලා. මුල දෙන්නේ නැහැ. ඊළඟ එකෙන් කියන්නේ අග, මුල අගය, අග අගයට වඩා එකක් වැඩි එකක් දෙන්න ඕන. මුද මුල බිංදුව අග 7. ඊළඟට දෙන්නේ නැහැ. ඒත් ඊට පස්සේ මම කියනවා එකින් එක print කරන්න. ඒත් යා ලිස්ට් එකම print කරන්න. ඉතින් මේ විදිහටත් අපිට පුළුවන් නේද එහෙනම් මුල බිඳුවයි අග 7යි කියලා දීලත් ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ මුල බිඳුවයි අග අපිට දෙන්න පුළුවන් length of marks. marks වල length එක දක්වා යත් ඒක ඒත් print කරනවා. මට කියන්න පුළුවන් මුල බිඳුවයි නැත්නම් මුල නොදී අග කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙදිත් මට මුල බිඳුව දීලා අග නොදී ඉන්න. ඉතින් බලන්න එකම දේ print කරන්න විදි කීයක් තියෙනවද කියලා. එකම දේ print කරන්න දැන් මේක විදියයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 විදියකට අපි එකම දේ print කරා. ඔතනින් නවතින්නේ නැහැ. අපිට පුළුවන් මෙහෙම කරන්න. මන් දෙනවා අග අග සිට අග සිට ගන්න කියලා අපිට දෙන්න පුළුවන් මෙහෙම
එතකොට වෙන්නේ මොකද්ද උනේ මුල දුන්නෙත් නැහැ අග දුන්නෙත් නැහැ රිනේ එකෙන් රිනේ රිනේ එක කිව්වම එයා 37 67 54 34 මේ 37 67 54 34 අග සිට මුලට print කරන්න පටන් ගන්න. එතන මුල සිට අගට විතරක් නෙවෙයි අග සිට මුලටත් පුළුවන්. අග සිට මුලටත් මේ වගේ දෙන්න පුළුවන් අපිට. අපිට කියන්න පුළුවන් පටන් ගන්න ඔයා 6. 6න් පටන් ගෙන අග සිට මුලට එන්න. එතකොට අග සිට මුලට list එක print වෙනවා. මට කියන්න පුළුවන් 6න් පටන් ගෙන බිඳුව දක්වා එන්න. මෙතනදී විශේෂයක් වෙනවා බලන්න. හයෙන් පටන් ගෙන බිඳුව දක්වා යන කෙනෙක් එක්කෙනෙක් වෙන්නේ නැහැ. අන්තිම එක්කෙනා ඉන්නේ. ඇයි ඒ? 6 එනවා, 7 එනවා, sorry 6 එනවා, 5 එනවා, 4 එනවා, 3 2 1. බිඳුව එන්නේ නැහැ. මං කියන්නේ බිඳුව එන්න නම් අපි කීයද දෙන්න ඕන? මේ දෙවැනි අගේ හැම වෙලේම ඒ සීමාවට එහා එකක් දෙන්න ඕන. එහෙනම් බිඳුවට වැඩිය එහා සීමාවට යන්න නම් ඍණ එකක් අපි දෙන්න වෙනවා. එතකොට ඒක ඉන්නේ නැහැ. බැරිණේක දීලා ගන්න බැරි හින්දා අපිට මේ සීමාව හිස් එකක් විදියට තියක්. එතකොට තමයි අගස්තික මුලට. හරි. ඉතින් මේ ටික ඔක්කොම මතක තියාගන්න අමාරුයිද? මතක තියාගන්න අමාරුයි නම් හොඳම දේ තමයි කරන්න. කරලා 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 බලන්න කොහොමද ලිස්ට් දෙන්නේ. ඉතින් මේ ලිස්ට් එකේ මම කියන කොටුව අරගෙන වල දෙන එක. පළවෙනි එකේදී අපිට දෙන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ හරියටම අගය දෙන්න පුළුවන්. දෙවන එකේදී අගය පරාසයක් දෙන්න පුළුවන් බිඳුවේ සිට මේ දක්වා පරාසයක් තුන්වෙනි ක්‍රමයේදී පරාසයත් එක්ක යන්න ඕන විදිහ දෙන්න පුළුවන් එකින් එකද දෙකෙන් දෙකද දැන් අග සිට මුලට ඍණයකින් ඍණයක මෙතනදී මුල සිට අගට එකින් එක මෙහෙම දුන්නොත් මට කියන්න බලන්න ඔයාලා print වෙන එක මම දෙනවා මෙතන හිස්තනක් මෙතන හිස්තනක් මෙතනින් දෙකක් දෙනවා දැන් මොකද උත්තරේ වෙන්නේ उत्तरे मुखल मंकीन हिस्तना पटांगन की अवसाने की देखें देख की मुख प्रिंट मिथ्मी इन्हों जयनी इन्नोसा एवुनाटा ने मन तकी अंडा न तेरे ने येन तेरे ने हरी द लिस्ट का दिए नॉनी पटांगा ने तन अपिकी लने हनी पटांगा ने तन कीलने ती कोड पटांगा ने को हम द मूली मने द संधनी क्या ना ओके तो कोमे तो कोड प्रिंट ना द නැ පටන් ගන්න තැන කිව්වම මුලින්නේ පටන් ගන්න නේද මුලින්ම පටන් ගන්නවා අවසන් වෙන තැනත් කියලා නැතිකොට ඔක්කොම print වෙන්න එපා හැබැයි මං කියලා කියන්නේ දෙකෙන් දෙක print වෙන්න මේ අන්තිම එකෙන් කියන්නේ කීයද මම මේක එක දුන්නොත් එකින් එකම print උනේ මේක දෙක දුන්නොත් print වෙන්නේ කොහමද දෙකින් දෙක දෙකෙන් දෙක දෙකෙන් දෙක print වෙනවා නම් මොනවාද print වෙන්නේ කියන් print වෙන්නේ 56 34 67ද දෙකෙන් දෙක කියන්නේ පටන් ගන්න මොකෙන් පටන් ගන්න මුලින්නේ 37ෙන් පටන් ගන්නවා ඊළඟට 54 78 ඊළඟට 78 ඊළඟට 34 හරි එහෙම තමයි print වෙන්නේ 34 මේ 34 sorry මේක නෙවෙයි යා මේ අනිත් පැත්ත එක නෙවෙයි හරි පැත්ත එක ගන්න මම marks ආයෙ print කරලා ඉන්න නැත්තම් එක හරි පටන් ගන්න එතකොට 34ෙන් 34 78 54 34 හරි නේද දැන් තේරෙනවද යන විදිය? ඔව් සර්. මෙත්මි දැන් හරිද? කවුද? ඔව් මෙත්මි ජයනි. ආ හරි සර් අවුලක් නැහැ. දැන් තේරුණාද? හරි. ඒ විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේකෙදී අපි හිතමු අපි ඇත්තටම මේ ගණන් කරන පිළිවෙලක් දෙන්නේ. හරි. පළ මේකේ පළවෙනි එකෙන් දෙන්නේ මොකද්ද? පළවෙනි එකෙන් කියන්නේ පළවෙනි මෙන්න මෙතන තියෙන පළවෙනි එකෙන් කියන්නේ පටන් ගන්න ඕන එක. ඒක දුන්නේ නැත්නම් එයා දන්නවා මුලින් පටන් ගන්න ඕන කියලා. ඊළඟට දෙවැනි එකෙන් කියන්නේ අවසන් කරන්න ඕන එක. ඒකත් දුන්නේ නැත්නම් එයා දන්නවා අන්තිම එකෙන් අවසන් කරන්න ඕන කියලා. ඊළඟට තුන්වැනි එකෙන් කියන්නේ කීයෙන් කීයද යන්න ඕන. එහෙම අහුවම හොයා ගන්න පුළුවන්ද? පුළුවන් වෙයිද? ඔව් සර්.
එතකොට පුළුවන් නේ හරි හරි මට කියන්නකෝ මෙහෙම මට ඕන දැන් මට මෙන්න මේ වගේ එකක් ඕන මට ඕන පටන් ගන්න අන්තිමේකෙන් එතකොට ඊට අමතරව මට ඉවර කරන්න ඕන මුල්මේකෙන් අන්තිමේකෙන් පටන්ගෙන මුල්මේකෙන් ඉවර කරන්න ඕන මට ඕන දෙකෙන් දෙක දෙකෙන් දෙක යන්න ඒ කියන්නේ අන්තිමේක වෙන්නේ මෙතනදි කීයද අන්තිමේක වෙන්නේ 37 නේ මුල්මේක 34 නේ එතන 37 න් පටන්ගෙන 34 දක්වා දෙකෙන් දෙක යන්න ඕන කොහොමද ලියෙන්නේ අපි 37 න් පටන් ගන්න ඕන 34 දක්වා යන්න ඕන දෙකෙන් දෙක අගින් පටන්ගෙන මුල දක්වා දෙකෙන් දෙක කොහොමද යන්නේ අගෙන් පටන්ගෙන මුල දක්වා දෙකෙන් දෙක පිටිපස්සට කොහොමද දෙන්නේ අගින් පටන් ගෙන මුල දක්වා මුලට දෙක දෙනවා හ්ම් මුලට දෙක දෙන්න බෑද සර් එතකොට මුල් එක දෙක ආන් එතෙන්ද එතෙන්ද ඔව් එතෙන්ද දෙක දුන්නොත් දෙකෙන් පටන් ගෙන ඉස්සරහට යයි ආ කොහොමද යන්නේ දැන් මෙහෙමයි දැන් මේකේ සිම්පල් කන්සෙප්ට් එකක් තියෙනවා පුංචි සරල සංකල්පයක් තියෙනවා අපි මුලම එකට දෙන්නේ මොකක්ද මුලයකට 6 දෙන්නම ඔව් මුලම එකට දෙන්න ඕන පටන් ගන්න ඕන ස්ථානය හරි ස්ටාර්ට් එක දෙවැනි එකට දෙන්න ඕන ඊට පස්සේ කොලන් එකට දෙන්න ඕන එන්ඩ් එක අවසානය තුන්වැනි එකට දෙන්න ඕන ස්ටෙප් එක කීයෙන් කීයද යන්න ඕන ඕක තමයි අනුපිළිවෙල හරි ස්ටාර්ට් එක ස්ටෙප් එක සෝරි ස්ටාර්ට් එක එන්ඩ් එක ස්ටෙප් එක එතන ස්ටාර්ට් එක මෙතන ඔයා කියන එක හරි ස්ටාර්ට් එක 6 දුන්නොත් පටන් ගන්න අන්තිම එකේ හරි 6 දුන්නොත් පටන් ගන්න අන්තිම එකේ ඊළඟට එන්ඩ් එක බිඳුව බිඳුව දුන්නොත් එන්නේ එක දක්වා විතරයි ඈ එහෙනම් නොදීමු නොදී හිටියම කොහොමත් අන්තිම වෙනකම් එනවා මුල එනකම් එනවා ස්ටෙප් එක දෙක දෙක දුන්නොත් ඉස්සරහට යනනේ ධන දුන්නොත් ඉස්සරහට පිටිපස්සට එන්න නම් දෙන්න ඕන මොකද රින දෙක රින දෙක දුන්නා නම් ඔන්න 37 54 78 ධන දුන්නොත් යන්නේ ඉස්සරහට මේකේ නම් කරන්නේ මෙහෙම ලිස්ට් එකක එලිමන්ට් තියෙනවා නම් මම ඒක පෙන්වන්නම් මේකේ ටේබල් එකක් වගේ අරගෙන අපි හිතමුකෝ මේ එලිමන්ට්ස් ටික මම දානවා ලිස්ට් එකට මුලින් තියෙන කීයද 34 ඊළඟට 56 ඊළඟට 78 ඊළඟට ආයි 34 ඊළඟට 54 ඊළඟට 67 ඊළඟට 37 හරි ඔය විදිහට තමයි ඉන්නේ. එතකොට මේගොල්ලන්ට අපි කියන නම් තියෙනවා මෙයාගේ ඉන්ඩෙක්ස් එක. මෙයා කීවෙනියද? මුලින්ම ඉන්න කෙනා කීවෙනියද? මුලින්ම බිඳුවෙනිය. ආ හරි. එයා බිඳුවෙනිය. ඊළඟ එක්කෙනා ඊළඟට ඉන්නේ එක. ආ හරි. 2 3 4 5 6 වෙනිය. ඔහොමනේ නම් දෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ පිටිපස්සට එනකොට නම් වෙන්නේ මෙහෙම. මෙයාට අපි කියනවා රිනේක් වෙනියා කියලා. මෙයා රින දෙවනිය. මෙයා රින තුන්වෙනිය. මෙයා රින හතරවෙනිය. මෙයා රින පස්වෙනිය. මෙයා රින හයවෙනිය. මෙයා රින හත්වෙනිය. රින බිඳුවක් නැති හින්දා තමයි රිනේකෙන් පටන් ගන්න. හරි. තේරුණාද? එතකොට මෙයාට කියන නම් දෙකක් තියෙනවා. එකක් බිඳුවෙනිය. අනිත් එක රින හත්වෙනිය. හරි.
ඔයාට ඕන නම් ටෙස්ට් කරන්න ඕන නම් මෙහෙම කරමු අපි එකක් කරලා බලමු මම කියනවා මාක්ස් වල බිංදු වෙනියව print කරන්න කියලා එතකොට යා print කරනවා 34 මම කියනවා මාක්ස් වල ඍණ 7 වෙනියව print කරන්න කියලා එතකොට යා print කරන්නේ 34 ම තමයි තේරුණාද හරි එතකොට ඉදිරියට යන්න කියන එක අපි දෙන්නේ මීට අමතරව දැන් මේ තියෙන්නේ මේ මේ ස්ථානීය ස්ථානයට කියන නමනේ ස්ථානයට කියන නම තමයි මම මේ කියන්නේ ඉතින් ඉස්සරහට යන්න කියන්නේ අපි දෙන්නේ ධන ඉලක්කම කියන එක එකින් එක ඉස්සරහට යන්න දෙකින් දෙක ඉස්සරහට යන්න කියලා දෙන්න පුළුවන් එතකොට පිටිපස්සට බෑක්වර්ඩ් පිටිපස්සට එන්න කියන එක මම දෙන්නේ ඍණ 1 ඍණ 2 වගේ ඉලක්කම් වලින් ඍණ 1 කිව්වොත් එකින් එක ඍණ ඍණ 2 කිව්වොත් දෙකෙන් දෙක ඍණ 3 කිව්වොත් 3ෙන් 3 තේරුණාද දැන්? ද තාමත් නැද්ද? කෝ කතා කරන්නේ? සර් අර ටයිප් කරලා තියෙන එකේ මුලම ඉස්සෙල්ලාම ටයිප් කරලා තියෙන ටික පෙන්වන්නකෝ. මේකෙද? ඔව්. මේ ටිකද? ආව් සර්. හරි. මේ කියපු එකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? කොහොමද මෙයාලව අංක කරන්නේ බිංදු වෙනියා සිට 6 වෙනියා දක්වා ඊළඟ ඍණ 1 වෙනියා සිට ඍණ 7 වෙනියා දක්වා පිටිපස්සට එනවා ඉස්සරහට යන්න නම් අපි දෙන්නේ 1 2 වගේ පූර්ණ සංඛ්‍යා පිටිපස්සට එන්න නම් ඍණ සංඛ්‍යාවක් දෙන්න ඕන ආ ඒක තේරුණා සර් හරි නේද හරි ඔයාලා මේ මේක ඕන එකකට පාවිච්චි කරන්න මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේක සියසරයක් කරේ මගෙන් අහලා තේරුම් ගන්න මොකද මේක මෙතනින් එහාට ඕනම දෙයකට කියන ඩික්ෂනරියක් වුණත් සෝරි ටපල් එකක් වුණත් ලිස්ට් එකක් වුණත් ස්ට්‍රින් එකක් වුණත් මේක හරි ස්ට්‍රින් එකක් කියමු දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන අපි එකිනෙකගේ නම ගමු මෙත්මි ඖෂධි හරි අපි ඒ නම ලියමුකෝ මෙත්මි ඖෂධි කියලා නම මම ලියනවා ස්ටුඩන්ට් ස්ටුඩන්ට් සමානයි මෙත්මි ඖෂධි කියලා හරි ස්ටුඩන්ට් සමානයි මෙත්මි ඖෂධි කියලා මම ස්ටුඩන්ට් ගේ නම දෙනවා හරි ඊට පස්සේ මම කියනවා මෙහෙම ස්ටුඩන්ට් ගේ නම මඩේ නමකට මේ ස්ට්‍රින් එකකට උනත් දෙන්න පුළුවන් හරිද ටෙක්ස්ට් එකකට උනත් දෙන්න පුළුවන් ඒක තමයි විශේෂත්වය මම කියනවා මෙහෙම මොකක් වෙයිද දැන් මෙහෙම දුන්නත් මොනා එයිද අපිට ස්ටාර්ට් එක කියන්නේ ස්ටෙප් එක කියන්නේ ඍණ එකෙන් ඍණ එක කියලා කියනවා ඍණ එකෙන් ඍණ එක කියපු පැටි අන්තිම එකට මොකද වෙන්නේ අන්තිම එකකින් කියන්නේ ස්ටෙප් එකනේ මොකද්ද වෙන්නේ මෙත්මිම කියන්න බලන්න හලෝ අගේ ඉඳලා ලියවෙනවද මුලට ඔව් අගේ ඉඳන් මුලට ලියවෙනවා හරි වෙයි කිවි හරි ඒ කියවන්න නම් අමාරුයි හරි ඒ තගේ නම් මුලට සමහර කම්පැනි වල නම් මෙහෙම තියෙනවා ඔහොම දැන් උදාහරණයක් විදිහට මේ මේ එක කම්පැනියක් තියෙනවා දැන් කම්පැනි නම මම කියනවා එහෙම ලියන්න කියලා පිළියම් මෙහෙම ටෙක්ස්ට් එකක් තියෙනවා මම කියනවා මේක ලියන්න කියලා මෙහෙම සර් ඒ කිව්වේ ඍණ එක දෙන්න නැතුව බිංදුව දුන්නත් එහෙම ඒ නමම ආයෙ print වෙනව නේද ඍණ එක දෙන්න නැතුව බිංදුව දුන්නොත් මොකද වෙන්නේ? අග තියෙන ස්ටෙප් එක. අග තියෙන නමම බලමු අපි දීලා බිංදුව. මොකද වෙන්නේ කියලා. බිංදුව කියන්නේ මොකද්ද? අපි ස්ටෙප් එක කියනවා බිංදුවෙන් බිංදුව යන්න කියලා. බිංදුවෙන් බිංදුව ගණන් කරන්න පුළුවන්ද? නෑනේ. මේකනේ. එතකොට මුළුමම වෙන්නේ විදියක් නෑ. එහෙමනම් අපි හිස්තනක් තියන්න ඕන. මුළු එකම ඕනනම් මේක හිස්තනක් තිබ්බනම් හරි බිංදුවෙන් බිංදුව ගණන් කරන්න බෑනේ හිස්තනක් තිබ්බම එයා ඔටෝමැටිකලි මුලයි අගයි එකින් එකයි යනවා හරිනේ මුලයි අගයි ඊළඟට මෙතනදී දැන් මේ මේ බලන්න මේ මේ එක උදාහරණයක් හරි දිනේෂ් කියන කෙනාට කම්පැනි එකක් තියෙනවා
දිනේෂ් කියන කෙනාට කම්පැනි එකක් තියෙනවා මම කියනවා ඒකේ ගන්න කියලා පටන් ගන්න එකයි අග එක මම ඔටෝ ගන්න කියනවා මේ දෙකේ මේකෙන් කියන්නේ ඔටෝමැටිකලි ගන්න රිනේකෙන් රිනේක් කියන්නේ ආපස්සට ලියන්න එතකොට මොකක්ද වෙන්නේ H Senate කියලා එනවා H Senate කියන්නේ software company එකක් මේ H Senate කියන්නේ අතරම කම්පැනි එක නම ඉතින් ඔයාගේ නම තනිප පැත්ත හරවලා බලන්න මොකක් හරි කම්පැනි එකක්වත් දාගන්න පුළුවන්ද කියලා right ඉතින් දැන් මේකේ යන විදිය තේරුම් ගන්න හැම වෙලේම ආරම්භය අවසානය ඊළඟට කීයෙන් කීයද යන්න ඕන කියලා තමයි දෙන්න ඕන ඒක ටෙක්ස්ට් එකකට වුණත් වැඩ කරනවා ස්ට්‍රින් එකකට වැඩ කරනවා ලිස්ට් එකකට වැඩ කරනවා හරි ලිස්ට් එකක් දෙන්නේ කොහොමද ලිස්ට් එකක් දෙන විදිය මම ලිස්ට් එකක් දෙන්නේ කොටුව අරහන් ඇතුලේ තමයි අපි ලිස්ට් එකක් ලියන්නේ හරි उदाहरण ආයෙ එතකොට අපිට චූටි කාලයක් කරන්න මම කරේ මෙහෙමයි මම කරපු ටික තමයි මම මේ ලියන්නේ අපි data type ගැන කතා කරේ data type වල මූලික data type අපි කතා කරලා තිබ්බ කලින් මේ තියෙන මූලික data type හරි මූලික data type කතා කරලා තිබ්බ මොනවාද integers පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා ඊළඟට boolean value true false කියන value ඒ වගේම text string values දැන් උදාහරණයක් විදිහට මේ මොකක්ද කියලා අහුවොත් මම ඒක type එක දීලා ටයිප් එක ඇතුලේ මම දුන්නොත් hello කියලා hello කියන්නේ string value එකක් හරි ඒ මූලික data type කතා කරලා තිබ්බා ඊට පස්සේ අද අපි කතා කරේ list කියන data type එක list එකක් ලියන්නේ කොටුව අරන් ඇතුලේ කියන එක ඊළඟට අපි ඉගෙන ගත්තා 34 56 78 ආයෙ 34 54 67 37 කියන ලිස්ට් එක අපි ලිව්වා ඊට පස්සේ එහෙම ලිස්ට් එකක් ලිව්වම අපි ඉගෙන ගත්තා ඒ ලිස්ට් එක කොහොමද නම් කරන්න කියලා ලිස්ට් එකේ බිඳුවේ එලිමන්ට් එක පළවෙනි එලිමන්ට් එක දෙවෙනි එලිමන්ට් එක විදිහට හයවෙනි එලිමන්ට් එක දක්වා ඉස්සරහට යනවා පිටිපස්සට එනකොට රිනේක් වෙන එලිමන්ට් එකේ සිට රින හත් වෙන එලිමන්ට් එක දක්වා තමයි මේවට නම් දෙන්නේ ඊළඟට ලිස්ට් එකේ අපිට ඕනෑම print කරද්දි ලිස්ට් එකේ අපිට ඕන දේවල් print කරද්දි ගන්න විදිය මම කියලා දුන්නා එකක් තමයි කෙලින්ම අපිට print කරන්න පුළුවන් ඒ list එකම ඒ කියන්නේ marks කියන list එකම අපිට print කරන්න පුළුවන් එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමය තමයි අපිට print කරන්න පුළුවන් marks කියන list එකේ ආරම්භය සහ අවසානය නොදී print කරන්න පුළුවන් තව තුන්වෙනි විදිය තමයි මේ marks කියන list එකේ ආරම්භය අවසානය සහ ස්ටෙප් කියන තුනම නොදී print කරන්න පුළුවන්. එතකොට මුළු list එකම print කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. හරි? ආරම්භය අවසානය සහ ස්ටෙප් නොදී. ඔය ක්‍රම තුනටම print කරන්න. ඉතින් ඊළඟට අපි කරේ එක එක විදිහට. මේකේ ආරම්භය එක එක විදිහට දුන්නා, අවසානය එක එක විදිහට දුන්නා. මේක ඔයාලා කරලා බලන්න ආරම්භයේ එක එක විදිහට නම් එකක් දීලා බලුවා උදාහරණයක් විදිහට අපි print කරොත් මෙහෙම මොකද වෙන්නේ කියලා බලුවා print කරොත් marks කියන list එකේ ආරම්භය දෙනවා 5 අවසානය දෙනවා 3 ඊට පස්සේ කියනවා රිනේකෙන් රිනේක print කරන්න දැන් print වෙන්නේ මොකක්ද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට උත්තර ලියන්න පුළුවන් වෙනවා ඒක තමයි මේකේ බලාපොරොත්තු දැන් print වෙන්නේ මොකක්ද පහෙන් පටන් ගන්න පහ කියන්නේ කවුද 60 පහ කියන්නේ 67
මේ තියෙන්නේ පස්වෙනිය. එයා තමයි 67. ඊළඟට 3 දක්වා යන්නේ. එතකොට 3 දක්වා කියන්නේ කොතනද යන කන් දෙන්නේ? කියන්නේ 67 34ට 57 34 දක්වා. 34 මේ ඉන්නේ නැහැ හැබැයි ඈ. 34 මේ ඉන්නේ නැහැ. හේතුව මේ දෙවණියට දෙන එක දක්වාම යන්න ඊට එකක් අඩුවෙන් තමයි හැම වෙලේම යන්නේ. ඒ කියන්නේ 67 යනවා 54 යනවා 67 යනවා 54 යනවා 34 ට එන්නේ නැහැ. 34 කියන්නේ 3 නේ 3 වෙනියටම එන්නේ නැහැ. ඊළඟට රිනේකින් එක print කරන්න කියන්නේ විරුද්ධ අතට. රිනේක යන්නේ කොහොමද? රිනේක යන්නේ මේ අතරේ නෙමෙයි. එක රිනේක රින 2යි. රින 2 රිනේක රින 3යි. රින 3 රිනේක රින 4යි. රිනේකින් රිනේක කියන්නේ පිටිපස්සට. එහෙමනම් මේකේ print වෙන්නේ 67යි 54යි. මේක MCQ ප්‍රශ්නයක් විදියට ඔයාලට එනවා. ඇවිල්ලා තියෙනවා. මම මෙතනත් කරලා පෙන්නන්න. අපිට තියෙනවා marks list එක. මම print කරොත් මේ marks list එකේ පස්වෙනි එකේ ඉඳන් තුන්වෙනි එකට එනකන් රිනේකෙන් රිනේක අපිට එන්නේ මේ 67යි 54යි. හරි තව එකක් කියන්නම්ම. තව එකක් දෙනවා. මම කියනවා print කරන්න කියලා පහේ ඉඳන් ඍණ 7ට එනකන් ඍණයෙන් ඍණයක. දැන් මොනවද print වෙන්නේ? පහේ ඉඳන් ඍණ 7ට එනකන් ඍණයෙන් ඍණයක. පහ කවුද? 67. ඍණ 7 කවුද? 34. 34. එහෙමනම් කවද print වෙන්න ඕන? 67 54 34 78 56 කියන කට්ටිය. මෙයාව print වෙන්නේ නැහැ. යා හැර ඉතුරු ටික print වෙන්න ඕන. ඉතින් අපි එකක් දීලා බලමු. මං කිව්වොත් පහේ ඉඳන් ඍණ 7ට වෙනකන් ඍණයෙන් ඍණයක යන්න කියලා. ඔන්න මේගොල්ලන්ව තමයි print වෙන්නේ. හරි නේද? හරි සර්. හරි. මං කිව්වොත් මෙහෙම මම මේක පොඩ්ඩක් complex කරන්න. මං ආයෙ කොටුව අරන්නත් දීලා කියනවා. දැන් මොනව වෙයිද? මේක කියන්න පුළුවන් නම් ඔන්න වැඩේ හරියටම අහුවෙලා. දැන් පහේ ඉන්න ඍණ 7ට එනකන් ඍණයෙන් ඍණයක print වුණොත් මේ ටික නියෙන්නේ. ඒක අපි කලින් බැලුවානේ. ඒකේ අපි මොකක්ද කියන්නේ? ඍණයේ මුල සිට අගට නැත්නම් අග සිට මුලට ඍණයෙන් ඍණයක. ඒ කියන්නේ මේ එන උත්තරේ අනිත් පැත්ත හරවන්න කියලා තමයි කියන්නේ. බහබයි. එරුණා. ඒ කියන්නේ එන උත්තරේත් ආයෙ ඕනනම් print කරන්න පුළුවන්. එන උත්තරේ list එකක් විදිහට සලකලා ඒක list එකක් කියලා හිතලා. මේ මේ වගේ ඒවා එන්න පුළුවන්. exam එකේ එන්නේ අමාරු වෙන එක නෙමෙයි. ඒතොර exam එකේ අහන්න පුළුවන් උත්තරේ හදලා දැන් මේ උත්තරේ විතරක් හදලාමදී. හැදෙන උත්තරේ list එකක් විදිහට අරගෙන ආයෙ ඍණයෙන් ඍණයක යන්න දෙන්න. එහෙම වෙන්න පුළුවන්. හරි. අපි අර zoom වල තියෙන පොඩි time limitation එකක් free එක පාවිච්චි කරන හින්දා එහෙනම් මං චූටි දැන් ඔගොල්ලෝ පුළුවන් නම් කම්පියුටර්ස් තියෙනවා නම් නැත්නම් මං කව ෆෝන් එකකිනුත් පුළුවන් try කරන්න. ෆෝන් එකෙන් Python app එක දාගන්න පුළුවන්. Python app එක දාගෙන මේවා try කරලා බලන්න පුළුවන්. මං චූටි break එකක් අරගෙන විනාඩි 5ක විතර break එකක් අරගෙන ආයෙ connect වෙනවා. මොකද අපිට time එකක් තියෙනවා අර විනාඩි 40ක. ඊට පස්සේ ආයෙ connect වෙන්න ඕන. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන හින්දා මම මේ පොඩි break එකක් අරගෙන ආපහු connect වෙනවා. ඔව් කියන්න. සර් බ්‍රේක් එක කලින් ඉස්සෙල්ලාම අර මුලම ටයිප් කරපු ටික චුට්ටක් පෙන්වන්නකෝ ආයි. ඔය ෆොටෝස් ගහ ගන්නනේ හදන්නේ. හරි හරි. හරිද? ආ හරි සර්. හරි හරි හරි. මේ ටික අග ටික හරි. එහෙම වුණත් මම මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න ඕගලන්ට විනාඩි 5කින් හරියටම කනෙක්ට් වෙන්න 1:43යි 1:50ට පටන් ගමු. 1:50ට. හරි.